අයිබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරිටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මල් අදත් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට අදාළ වාර්තාව ජනපතිට. සජිත් ගෙල් රාජ්‍ය සේවකීන්ට සහන රැසක්. නියත වැටුප් වැඩි කිරීමකට අපි ලබන ජනවාරියේ සිට කටයුතු කරනවා. අනුර රනිල්ට දුන් අභියෝගය. ආණ්ඩුව බාරගන්න කියලා ගෝඨාභය කතා කරලා කිව්ව එක කොතනක හරි පෙන්වන්නද? ඇරියස් කවර් කරන්න එන රොෂාන්. දූෂිත දේශපාලන එක්ක මට තියෙනවා ඇරියස්. රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට අදාළ අවසන් වාර්තාව ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලබා දී තිබෙනවා. මේ අතර ජනාධිපතිවරයා පසුගියදා කොළඹදී පැවති වැඩසටහනකදී පාස්පෝර්ට් ගැටලුව පිළිබඳ අදහස් පළ කළා. එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ ඊ පාස්පෝර්ට් වැඩපිළිවෙල රජය කිසිසේත් ආපස්සට ගන්නේ නැති බවයි. 2025 වසරේ ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශය ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටු වාර්තාවේ අවසන් වාර්තාව එහි සභාපති උදය ආර් සෙනවිරත්න විසින් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත බාර දෙනු ලැබුවා. 2024 වසරේ ආර්ථික දියුණුව සමග රජයේ අංශයේ වැටුප් හා දීමනා ප්‍රතිවගත කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වුණා. ඒ වාර්තාව උදේසේනරත්න මහත්තුමා ඇතුළු මේ සමාජය අපි ලබලා දීලා තියෙනවා. ඒ නිර්දේශ අනුව ක්‍රියා කරන්නට මම බලාපොරොත්තු වෙනවා. ඒ ගැන දැන් අපට වාර්තාවක් ලබා දෙන්නට අපි මුදල් අමාත්‍යාංශයට බාර දෙන්නවා. මම බලාපොරොත්තු වෙන්නේ මේක යෝජනා කරපු හැටියට ආදායම වැඩි තත්ත්වයකට ගිහින්. මේ අතර වෘත්තීයවේදීන්ගේ සංසදය කොළඹදී සංවිධානය කර තිබූ ආස්මි එනිතින් විශේෂ වැඩසටහනටද ඊයේ ජනාධිපතිවරයා එක් වුණා. Since you have already eradicated all the other queues, so what's your future plan for that as well, the current ongoing passport queue? Please give us a solution, Mr. President. Still one queue remaining, no? Let that queue finish. But why do they want to leave Sri Lanka now? Things are in good shape, no? Absolutely. We have to apologize for what has taken place. But you know, we are moving out the conventional passport into an e-passport. And we don't want to go back on it. In the process of getting the e-passport, there were delays in the procurement system. And as a government, we had to take responsibility for it. But we didn't want to go back into a conventional passport. We thought we will go ahead, take the blackguarding we are getting now for the shortage of passports. By October, you'll all be on e-passports. So with that, the issue will be over. We are trying to issue more passports in the coming few weeks too. Government is there, we are also trying to ensure the e-passport is cheaper than the present one. So you have to bear with us, but we are getting on to the next stage of digitalization. රාජ්‍ය සේවකයන්ට 24%ක වැටුප් වැඩිවීමක් තම රජයක් යටතේ ක්‍රියාත්මක කරන බව ජනාධිපති දුරාපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. රාජ්‍ය සේවකයාගේ අවම වැටුප 57,500ක් කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ වවුනියාවේ පැවති ජන රැලියකට එක් වෙමිනුයි. විසය 24 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගේ 31 ජන රැලිය වවුනියා නගරයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති දුරාපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්. ඉති හැටියෙම වැටුප් වැඩි කරනවායි කියලා බොරුවක් ඉදිරිපත් කරන අවස්ථාවක මම කියන්න කැමති සමස්ත රාජ්‍ය සේවයටම අවම වශයෙන් ඔබගේ වැටුප් 24%කින් අපි වැඩි කරන්නට කටයුතු කරනවා. ජීවන වියදම් දීමනාව දල වශයෙන් 18,700ක තිබෙනයි දීමනාව 25,000 දක්වා අපි වැඩි කරනවා. රාජ්‍ය සේවයේ අවම වැටුප 57,500 කරමින් මේ වර්තමාන රජයේ අසාධාරණ බදු සූත්‍රය 6% to 36% දක්වා බදු ගහන බදු බර පටවන ඒ බදු සූත්‍රය 1% to 24% දක්වා අඩු කරලා මෙරට මැදපන්තියක් මෙරට රාජ්‍ය සේවයක් ශක්තිමත් කරන්නට අපි කටයුතු කරනවා. නියත වැටුප් වැඩි කිරීමකට අපි ලබන ජනවාරියේ සිට කටයුතු කරනවා. රටට බරක් හැටියට රාජ්‍ය සේවාව හැඳින්වුවේ මේ වර්තමාන රජය. ඒ වගේම වෙනත් විකල්ප කණ්ඩායම් රාජ්‍ය සේවය සුරක්ෂා කරන්න සුහුරු රටකට අවශ්‍ය සුහුරු රාජ්‍ය සේවය වෙනුවෙන් කණක් නැගුවේ සමගි ජන බලවේගයයි සමගි ජන සන්ධානයයි. 21 වෙනිදාන් පස්සේ ඒ නගපු හඬ ක්‍රියාවට නංවන්නට
අපි කටයුතු කරනවා. පොලිස් සේවේ බටායක ලබා දීලා තිබෙනවා මාස 3කට. අපි ඒක ස්ථිර බටාවක් බවට පත් කරනවා. පොලිස් සේවේ උසස් වීම නතර වෙලා තිබෙනවා. වහා මේක අපි ක්‍රියාත්මක කරනවා. සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයේ නිලධාරීන්ව ලක්ෂ 30ක් දීලා ගෙදර යවන්න හදපු ආණ්ඩුව තමයි අද මේ තියෙන්නේ. අපි සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රය සුරක්ෂා කරනවා. දුප්පත්කමින් මිදෙන්නට පස් වැදෑරුම් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. 31වෙනිදා ලබන ජයග්‍රහණයත් සමග උතුරු පළාතෙත් නැගෙනහිර පළාතෙත් දෙකම කේන්ද්‍ර කරගෙන අපි ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වලා දැවැන්ත සංවර්ධනයක් ඒ පළාත් දෙකේ ක්‍රියාත්මක කරමින් මුළු රටේම පළාත් 9ම දියුණු කරන්නට ශක්තිමත් කරන්නට අපි කටයුතු කරනවා. ජනාධිපතිතුර අපේක්ෂක අනුරකුමාර දිසානායක ජනාධිපති රනිල් වික්‍රමසිංහට පසුගියදා බදුල්ලේදී අභියෝගයක් සිදු කළා. ඒ ගෝඨාභය රාජපක්ෂ තමාට රටබහර ගැනීමට ආරාධනා කළ බවට රනිල් සතුව සාක්ෂි ඇත්නම් ඒවා ඉදිරිපත් කරන ලෙසටයි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. ජාතික ජනබලවේගේ ජනරැලි මාලාවේ තවත් එක් ජනරැලියක් බදුල්ලේදී පැවැත්වුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් වේ. හඩේක බඩු ගන්න ගියාම බඩු නිකම් බෑග් එකට දාගන්නෑ. ලේබල් එක බලනවා, ගඳ සුගඳ බලනවා, කල්ලි කුත්තිමේ දිනේ පැනලද කියලා බලනවා. කල්ලි කුත් වෙලා නම් ගන්නෙ නෑ. අන්න ඒ වගේ මෙරටේ කල්ලි කුත් වෙච්ච කට්ටියක් ඉන්නේ. නිමල් සිරිපාල කල්ලි කුත් වෙලා පාවිච්චයට සුදුසු නෑ. චාමර නම් පාවිච්චයටම නුසුසුසු භාණ්ඩයක්. නිමල් සිරිපාල එක කාලෙක ඕන්නම් කෙනෙකුට කියන්න පුළුවන් පාවිච්චයට සුදුසුයි කියලා. දැන් කල්ලි කුත් වෙලා. එහෙනම් මේ රටේ රනිල්ලගේ සජිත් ලගේ රාජපක්ෂ ලගේ දේශපාලනය කල්ලිකුත් වී ඇත කියලා මතක තබා ගන්න. කල්ලිකුත් වෙලා දැන් අවලාද පටන් අරගෙන තියෙනවා. එකක් රනිල් වික්‍රමසිංහ අපිට විරුද්ධව ඉදිරිපත් කරන ප්‍රධානම කරුණු දෙක. රට වැටිච්ච වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මටත් ආරාධනා කරාලු, ආණ්ඩුව බාර ගන්න මම හැංගුණාලු. එයා රැස්වීම 4-5යි තිබ්බේ, ඔය 4-5ම කියනවා. මම හිතුවා ඉතින් මේක අද කියලා හෙට නතර වෙයි. නෑ, මේක කියනවා. තවත් කියනවා. සමහර අය ගමේ ඉන්න ඇත්ත කියලා මේක ඇත්ත කියලා. මම රනිල් වික්‍රමසිංහට අභියෝග කරනවා. කොයි හරි වෙලාවක මට හෝ අපේ ව්‍යාපාරයට ආණ්ඩුව බාර ගන්න කියලා ගෝඨාභය කතා කරලා කිව්ව එක, ගෝඨාභය ආරාධනා කරපු එක මොකක් හරි දුරකථනමතුමක්, ලියුමක්, සාකච්ඡාවක්, මුණ ගැසීමක් කොතනක හරි පෙන්වන්න. බොරු කියන්න එපා රනිල්. රනිල් බොරු කියන එක අපි දන්නවා. හැබැයි වා දැන් ජනාධිපති, ඔයාගේ මේ අසත්‍ය, ඔයාගේ මේ අසත්‍ය, ඔයාගේ මේ බොරු නේද ඔයාගේ ජනාධිපතිකමට තරම් නොවේ. ඒගොල්ලෝ හැමදාම කියනවා ඒගොල්ලෝ නැත්තම් රට අනතුරේ වැටෙනවා කියලා. මතකද? රනිල් ආවේ නැත්තම් ගෑස් අනතුරේ. ගෑස් හරිද? මම දැන් මෙහෙත් කියනවා රනිල් ආවේ නැත්තම් ගෑස් සිලින්ඩර පුපුරනවලු කියනවනේ. රනිල් වික්‍රමසිංහ පුපුරන ගෑස් ගෙනලා දුන්නේ ඕගොල්ලෝ ගාව ඉන්න අය. ජනතාවට පුපුරන කතාව මතකයි. ආයේ රනිල් වික්‍රමසිංහ කියන මොකද්ද? එයා ආවේ නැත්තම් රට වැටෙනවලු. කොහටද? කොහටද වැටෙන්න තියෙන්නේ? පුළුවන් හැමදේම වෙලානේ තියෙන්නේ. ජනතාව ඇඳෙනුත් වැටිලා පැදුරට නේද? පැදරුනුත් බිමට වැටිලා. රනිල් කොහෙද හලෝ මේක තව වැටෙන්න තියෙන්නේ? රටේ වර්තමානයේ පවතින දූෂිත දේශපාලනය පිළිබඳ තමන්ට දැඩි පිළිකුලක් ඇති බව ජනාධිපතිතුර අපේක්ෂක රොෂාන් රණසිංහ පවසනවා. එම තත්ත්වයෙන් රට මුදාගෙන ජනතාවට යහපත් ජීවිතයක් උදා කර දීම වෙනුවෙන් තමා ජනාධිපති සටනට පැමිණි බවයි ඔහු පවසන්නේ. ඒ සිත ටීවී ඔස්සේ විකාශය වූ ප්‍රෙසිඩන්ට් 2024 වැඩසටහනට එක් වෙමිනුයි. රාජපක්ෂලාගේ සහ රනිල් වික්‍රමසිංහගේ ඇරියස් එකක් කවර් කරන්න නෙමෙයිද ඔබ ජනාධිපති ධුරට ඉල්ලන්නේ? දූෂිත දේශපාලනය එක්ක මට තියෙනවා ඇරියස් එකක්. 77න් පස්සේ මේ රටේ තිබ්බ දේශපාලනයේ පිළිබඳවම පිළිකුලක්, අප්‍රසන්න භාවයක්, ඇරියස් එකක් තියෙනවා. මෙච්චර හොඳ රටක් මේ විදිහට කාලකන්ණි කරේ මේ රැළ, හොර රැළ, මේ දූෂිත රැළ. ඒකින්ද මට පැහැදිලි ඇරියස් එකක් තියෙනවා. ඡන්ද ලං වෙනකොට දෙන්න පුළුවන් දේවල් ටික පුදුම කැක්කුමක් ඇවිල්ලා දෙනවා. ඒ කැක්කුම තියෙන්නේ ජනතාව ගැනද? නෑ, මුන්ට බලයට එන්න. මම මේ දේශපාලනයේ නව ඊරාවක් මේක. දැන් ජනතාව තේරුම් අරන් ඉන්න. මං හිතුවා දැන් තමයි මම එන්න ඕන වෙලා. දූෂිත වලලු ගණනාවක් නිර්මාණය වෙලා තියෙනවා. එක පැත්තකින් දේශපාලන දූෂිත බලල්ල, තව පැත්තකින් රාජ්‍ය නිලධාරීන් කියන දූෂිත බලල්ල, ව්‍යාපාරික දූෂිත රැලකුත් එහෙම එකතු වෙලා ඉන්න කණ්ඩායම් ඉන්නවා. ඔබ විශ්වාස කරනවද රොෂන් රණසිංහට මේක වෙනස් කරන්න පුළුවන් කියලා? උදේශාන් උඩ පාලකයා අවංක විය යුතුයි. පාලකයා 100%ක් අවංකව කටයුතු කරනවා නම්
රාජ්‍ය සේවයේ දූෂණ ඔක්කොම නතර වෙනවා. ප්‍රධානියා ජනාධිපතිවරේ අවංකණ ඇමතිවරු හොරකම් කරයිද? රටේ ජනාධිපතිවරේ අවංකයි නම් මන්ත්‍රීවරු පිස්සු කැලීද? හීනයක් තියෙනවා හැමෝගෙම වාහනයක් සම්බන්ධයෙන් පුංචි කාර් එකක් අර හීන මෙව්වේ කාලයක් ගෙන්නන වාහනත් අස්ස ගණන් හිතා ගන්න බැරි මිලියන ගණන් වලට තමයි වාහන විකිණෙන්නේ. මොකද්ද ඔබේ වැඩපිළිවෙල? දැන් උදේසාන් ලස්සනම කතාව මේගොල්ලෝ කියනවා මේ රටට ගේන්න ඕන බ්‍රෑන්ඩ් නිව් වාහන. මොකද්ද අර කියන්නේ පස්ස පැත්ත කහ ගන්න මොකද්ද නෑ වගේනේ අනේ. මෙච්චර මේ රටේ මට කැබිනට් මණ්ඩලයේදී ඕක කියද්දි මට හිනා. හරි මේ ඔක්කොම තප්පුලන ඔව්ව අපේ රට නෑ උදේසාන්. දැන් බ්‍රෑන්ඩ් නිව් ප්‍රියස් එක ඩොලර් වෙනවා 50,000ක් විතර. හැබැයි 2010 ප්‍රියස් එක වෙන්නේ කීයද? ඩොලර් 5,000යි. ලක්ෂ 15ට 140ක් බදු දාන්නකො. ලක්ෂ 24යි. අපි වාහන හදන්න කලින් මේ හදලා හිටහල්ලකෝ, මේ පැන්සලයි පෑනයි සරුංගලයි බකට් එකයි කාර් හදන්න කලින්. මගේ පාලනයක උදේසාන් මම අරිනවා වාහන අවුරුදු 15. කෙලින්ම කිව්වා ඔන්න එංගලන්තේට අවුරුදු 25ක් පරණ වාහනේ ගෙනිය. තරුණයෝ ලොකු ආසාවක ඉන්නවා. ඇයි දැන් මේ දේශපාලඥයෝ එක වෛර? යකෝ මුං ආණ්ඩුවේ නිකං කකා ආණ්ඩුවේ වාහන පදිනවා. අපිට සල්ලි දීලා වාහනයක් ගන්න නෑ. ප්‍රියස් එක ගේන්න පුළුවන් ලක්ෂ 22ට. බස් රථේ ගෙනල්ලා දාන්න පුළුවන් පාරට සංචාර කර්මාන්තේ දියුණු කරන්න නම් රෝසද ජර්නිද හොඳ බස් එකක් ලක්ෂ 35ට 40ට. ට්‍රක් එක ගෙනල්ලා දාන්න පුළුවන් ලක්ෂ 20ට 22ට. මෙයාලගේ හිතැඟියාවල් ලියලා මිසක් මේ ආර්ථික වැඩපිළිවෙල් වල මහජනයාට ඉල්ලන ප්‍රධාන කාරණා ටික නෑනේ උදේශා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. හමුයමු 10:12ට අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.